අයුබෝවන් බටහි රෞෂද සිංහලෙන් හෙවත් ඩ්‍රක්ස් ඉන් සිංහල චැනල් එකට ඉතා සාදරයෙන් ගෞරවෙන් පිළිගන්නෝ. චැනල් එක බාලපු සබ්ස්ට්‍රයිප් කරපු අදහස් දක්වපු සියලූම දෙනාට ගොඩා කිස්තුූතියි. ලාංකි එකනවන අපගේ බටහිර අවෂද පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ චැනලයක් වශය නොයි මේ ක්‍රියාත්මක වෙන්නේ ද අවශ්‍යතාවයක් වැඩිදියුණු කිරීමේ කාරයක් සඳහා අතහිත ලබාදීමක් වශයනුත් ඔබට නවදැනම ලබා ගැනීම සඳහාත් සබස්ක්‍රයිබ් වෙන්න දිගට ම රැඳී සිටින්න අනික් අයටත් ශයා කරන්න ඉදිරියේදී විශාල වීඩියෝ ප්‍රමාණයක් නිකුත් කෙරෙනවා දැනටත් කියහිපයක් නිකුත් වෙලා තියෙනවා. මේ වීඩියෝවෙන් බෙහෙත් තුන්ඩුවක් කියවීමට අවශ්‍ය මූලික දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා මෙෙහෙත්තුන්ුවක තිබෙන කොටස් පිළිබඳ වෙනම වර්ගීකරණයක් පොත්පත් තුළ සඳහග වෙනවා. ඒ වර්ගීකරණය නෙමෙයි මෙයින් කතා කරන්න. මෙහිදී කතා කරන්නේ අව්‍යද තුන්ඩුවක තිබෙන්න අවශ්‍යධ සම්බන්ධව ප්‍රායෝගිකව වැදගත්වන කරුණු කිහිපයක් පිළිබඳව. බෙත්තුොඩුවක් ගත්තාහම අවෂ්‍යධ සම්බන්ධයෙන් මේ විදිහට කොටස් හතරක් දකින්න පුළුවන්. අව්‍යදෙන් නම ගතයුතු ප්‍රමාණය දිනකට ගතයුතු ආරගණන දවස්කී අදද කියන එක. අව්‍යදය නම. මේ අෞෂධනාමය වෙන්න පුළුවන් එහෙම නැත්තම් වෙනදනාමය වෙන්න පුළුවන් අව්‍යධ ප්‍රමාණය මෙ මයිකෝග්‍රම් මිලිග්‍රම් ග්‍රම් වෙන්න පුළුවන් සිරප් වර්ගවල සාමාන්‍යයෙන් මිලිලීට වලින් සඳහන් කරනවා සිරප්වර්ගවලත් මිලිග්‍රෑම් වලින් සඳහන් කරන්නත් පුළුවන්. උදාහරණ කිහිපයක් මෙතන සඳහන් වෙන්නේ දිනකට ලබාදිය යුතු ආරගණන මෙතන බහුලෝ දකින්න පුළුවන් ටිකක් දක්වලා තියෙනවා මේවා ලතින් භාෂාවේ යෙතුම්. BD කියල කියන්නේ දිනකට දෙවරක් උදේට රෑට වශයෙන් T කියලැනෙ දිනකට තුන්වරක් උදේට දවල්ට රෑට වශයෙන් ප්‍රති්චීවක එනම් ඇන්ටිබෝටික්ස් වලදී බොහෝ වෛද්‍යවුරු පැයි අටකට ලබාදිය යුතු ප්‍රතිජයක අවුෂද සඳහා අටයිH. එහමනැත්ම්ඒ අවලි ලෙස සඳහන් කරනවා. පෑ Hයහයට ලබාදියයුතු ප්‍රතිජීවක අවෂ්‍යධවලදී Qs එහමනැත්තම් Qs කියලා යොදන්නේ නැහැ සික් අවලි එහෙමනැත්තම් Hය HH කියල තමයි සාමාන්‍යයෙන් යොදන්නේ. ප්‍රතිජීවක නම් ඇටිබෝටික්ස් ලබා ගැනීමේදී හරියටම පෑ ගණන්ට ලබා ගන්න එක හරිම වැදගත් වෙනවා පෑ අටෙන්න්නටට පෑ හයන් හයට අදී වශයෙන්. ඒ වගේම නියමිත දිනගණනම පාවිච්චි කරණ එකත් හරිම වැදගත්.ඇbioෝටික්ස් පිළිබඳව වෙනම වීඩියෝකෙන් කතා කරමු. සමහර විට ඔබ නොදන්නවා ඇති පැය පහකට වරක් බොන අවෂ්‍යද තිබෙන බව. ඒවායි ඉතාම විරලයි උදාහරණයක් ලෙස, සයිකලෝ දක්වන්න පුළුවන් එය පැහ පහකට වරක් තමයි ලබාගත යුත්තේ එ ලබා දෙන්නේ පැපොල රෝගයේදී Sෝස් කියැ අවශ්‍යවටිකදී පමණයි කියන එකයි උදහරණයක් වශයෙන් වේදනාවක් සඳහා වේදනානාශකයක් ලබාගන්න කෙනෙකුට එය වේදනාව පවතින විට පමණක් ලබා ගැනීමම් ප්‍රමාණාවත්වෙන අවස්ථාවකදී Sෝ කියලා දක්වනවා S කියලා යොදලා තියෙනව නම් ඒ රෝග ලක්ෂණ තියෙන විට විතරක් ගැනීම ප්‍රමාණමත් වෙනවා. උටට් කියලා කියන්නේ මේ දැන්ම කියන එකයි බෙහත්තුන්ඩුවක ස්ටැට් කියෙල යොදල තිබුණනොත් අවෂද ලබාදන නිලධාරිය එය එම අවස්ථාවේදීම ලබා දෙනවා. මානිි කියලා කියන්නේ උදේට නොක්ට කියලා කියන්නේ රෑට. සමහර වෛදුරු මුලු වචනම ලියන්නේ නැතුව එමකුර පමණක් එ අකුර පමණක් වනත් යොද අවස්ථා දකින්න පුළුවන් ඒ වගේම සමහර අවස්ථාවලදී ඉංග්‍රීසිය දුමුත් යොදනවා එල්ලේ කිය කැනෙ ලෝකල්ඇපලිකේශන් එනම් සමෙහි යාලයප කිරීමට දෙන ක්‍රීම් වර්ගවලදී මෙසේ යොදනවා ඩේල්ි කියලා යෙදුවහම දිනකට වරක් තමයි ගත යුතු වෙන්නේ ඒ තමන්ට පොහසු වේලාවක ගන්න පුළුවන්. උදේට හරි රෑටහාරි අදීවශයෙන්. ඒ වගේ වෙලාවකදි දවස්ේ එකම වෙලාවට එමවෂ්‍යධය ගන්න එක ඉතාම වැදගත් වෙනවා. මීළඟට බලමු අවෂ්‍යධ ලබාගතයුතු කාලය දිනකීයක්ද කියන එක දක්වන්නේ කොහොමද කියලා. මෙතැන දින තුනක් තමයි දක්වලා තියෙන්නේ එය ත්‍රීඩේස් කියල සමහර විට ලියනවා එහෙමනතම් 3D කියලා යොදනවා සමහර වෛද්‍යරු තුන් සය හැට පහෙන් තුන කියලත් යොදන තුන්සිය හැට පහ කියලා කියන්නේ අවුද්ධකට තියෙන දින ගණන්නට සතිය මේ විදිහයට දක්වනවා සෙවස් කියලලියන්න පුළුවන් එමනතම් කෙටියෙෙන් හතායිඩ කියල ලියන්න පුළුවන් කියත් සමහරු ලියනවා සමරු පනස් දෙකෙන් එකයි කියලා ලියන පනස් දෙක කියලා කියැනෙ අවුරුද්ර තිය සතිකරන පනස් දෙකයි එයින් එක සතියක් විදියට තමයි මෙතන දක්වලා තියෙන්නේ මෙතන සති දෙකක් දක්වලා තියෙන්නේ පනස් දෙකෙන් දෙකයි කියලා මාසේ මේ විදිහට දක්වන්න පුළුවන් පනස් දෙකෙන් හතරයි කියලා එහෙම නැත්තං අවරුද්ධකට මාස දොළහයි දොළහිෙන් එක කියලත් මේ දක්වනවා. මාස කිහිපයක් දක්වන්නේ මේ විදිහට මෙතන මාසත් දෙකක් දක්වලා තියෙන්නේ දොළහෙන් දෙකයි කියලා. මෙයින් බලමු ඔෂද තුන්ඩුවක් ගත්තහම නියමිත අවෂ්‍යධ ප්‍රමාණය හොයන්නේ කොහොමද කියලා. පැරසිටමෝල් වන්ග්‍රෑම් කියලා කිව්ව හම පැ ට මල් පෙත්තක අඩාංගු වෙන්න මිලිග්‍රම් පන්සයයි එවිට මෙතන එකවේලකට පෙති දෙකක් අවශ්‍ය වෙනවා සිටරිසින් පෙත්තක මිලිග්‍රෑම් දහයක් අඩංගුුවෙනවා ඇමක්රීන් මිග්‍රම් දෙසේ පණහි කරල් ලොලින් දෙනවා කිය ල අපි හිතමු එවිට මෙන්න මේ විදියට තමයි එම අවුෂද ලැබෙන්න්නේ දවස්තුනක් සඳහා මේ වීඩියෝෙන් ෙත්තුන්ඩු කියවීම ගැන යම් අදහසක් ලැබෙන්න්නට ඇති මෙවැනි වීඩියෝ ලබා ගැනීම සඳහහා සබස්කයිබ් වෙන්න අලුත් විඩියෝකින් හමුවෙමු ආයු බෝවන්